මයියි කොහොමදවල් හැමෝටම හැමෝම ගොඩක් කොඳින් ඇති කියලා හිතනවා ඉතිං වාමගේ චැනලෙකත්තෙක් අලුතම මේ එක තෙන කෙනෙක්නා වෙල්කම්ටුම YouTube චන කලින්ි දම්මගේ පවලි සාමාජිකයෙක්සාමාජිකාවක් නක් වෙල්කම්බෙක්ටුම youtube channelන ඉතිං හල ගොඩත්දනෙ කහපු හයා කියයා තමයි අදමං ඕලත්තෙක්ක රඟවෙල්ලා තියෙන වැඩි කතානතුව අපේ කොන්්ඩෙත අදමනාද හදාගන්න කියලා බලමු මේකට ඕන වෙන්න උළුහාල ඉන් උල්ලුහල්වල ගොඩක් දෙනෙ දන්නවාන්නේ ඒවගේ මේක හදාගන්න අපට චූටි දේශයක් ඕන වෙනවා පිරිසිදු පොල්තෙල් ඕනවෙනවා. ඒවගේම කැස්ටෝයිල් ඕනවෙනවා ඒ කියන්න එන්ඩරුතෙල් මටාද එදුතෙල් නැතිහින්ද මල් විටමිනිිය ඔයිල් තමයි අරගෙන තියෙන්නේ. එන්ඩරුතෙල්වත් විටමිනිිය ඔයිල්ල එකකත් නැත්තං කැපසිල්ලෙක් ගන්නත් පුළුවො. ඒවගේ මේ ඔල් එක හදළදාගන්ධ අපිට හිසිස්ප්‍රේබොට්ල් එකක්කාරි එහෙමත් නැත්තං. කප්ප එකක්හරි ඕන වෙනවා ඒ කොයාගාව තියෙන දෙයක් හොඳිට හෝදල වෙේල්ල පිරිසුදු කරල අරගන්න පුළුවන් එහෙන අපි බලමු කොහොමද මේ හෙයාවවෙල් එක හදාගන්න කියලා ඒ වගේම මේ ස හැදක් ඕන වෙනවා ප්‍රමාණ මනින්න ඉතින් ප්‍රමාණත් එක්තුම කොහොමද මේ එක හදාගන්න කියලා මංවාලට කියලා දෙන්න ඉතිං අපිට උළුහල් මේස් හැඳි එකක් තමයි අවශ්‍ය වෙන්නේ ඒවනාටල් අපි මේක බ්ලන්ඩර් කරගන්න ඕනේ ඉතිං උල්හල් හොඳටම බ්ලෙන්ඩර්වේ නැතිහින්ද උල්ුහල් මේස් හැඳි එක ප්‍රමාණය ගන්න්න අපි උළුහල් මේස් හැඳි දෙකක් දීසේයට දාගන්නවා එතකොට අපට බලන්ඩර් වෙලා පෞඩ එක වෙලා එද්දි මේ හැඳි එකක ප්‍රමාණය හම්බිෙන හිද ඉතින් මුලින්ම උළුහල් මේ හැඳි දෙකක ප්‍රමාණය අරගන ඒ බ්ලන්ඩර් කරගන්න තමයි ඕනේ අපි අමු එහෙනම් මේ උුහල්ටි බ්ලෙන්ඩර් කරගෙන එන්න. ඉතින්ම් බ්ලෙන්ඩ කප් එකට දාළම් න්ටිකදැන් බ්ලන්් කරගන්න තමයි හදන්නේ. උළුහාල් හොඳට හෝදලා ව ගදලාතෙතවගේ තියෙනනාම් සෝස්පෑන්න එක චුට්ටක් කරත් කරලා අරගන්නත් පුළුවන් හොඳට පෞ්ඩ එකක් වෙනකක් මේක කොඩු කරගන්න. ඊට පස්සේ පත්තර කොලයක් කරමුකක් කරේලලා. අපිට මේක හලාගන්න තමයි තේනෙ පුංචි පෙනේරයක් හරී පෙරණ එකක් භාවිතයෙන් හරි අපිට මේක පෞඩට්ටික වෙන්කරගන්න පුළුවන්. උළුහාලල කෑලි ගොඩක් ඉතුරුවෙනවා අ පෞද්ඩ එක න්නම සේරම කෙටෙෙනෙ නැහැ. එවනාට පෞඩන හොඳට ගන්න පුළුවන්. ඉතින් මේ උළුහාල් පොල්තෙල් එඩරුතෙල් දාලා හදාගන්න තෙල්ල එක මන්ඳන් ගොඩක් කලිනම් පාවිච්චි කරනවා ඇත්තටම ගොඩාක් හොඳයි. අපේ කොන්්ඩි ගොඩක් යන්නෙත් නෑ ඒවගේම පිරිපුන්න තියෙනවා ඒවගේ මයි ගොඩක් අයි කියන්නේ මොනවකර තරිියන්න කොන්ඩයනවා කොන්්ඩි අඩ්ඩුයි කොන්ඩි වැැවෙන්නෑ ඩැන්්‍ර හැදනවා ඉතින්ගේ සේරම් ප්‍රශ්නෝයට මේක ගොඩක් හොඳයි. ඉක්මෙන්ට ප්‍රතිඵල තියෙනවා. ඔයාල සත්‍යයකගේ මේක පාවිච්චි කල්ලා අනිවාරම මාර්ත එක්ක ඕලගේ අධකෙන් බෙදාගන්න නමත කරන්න තෙප. ඉතින් දැම්මම්මි උළුහාල්ටික. හලාගනීවරයි මඳඒක අපේ දීසියට ආපහු දාගන්න තමයි යන්නෙන් ඕයාලම දීශය ගදදි මතකතියාගන්න බොයිල්ක රස්නට ඔරොත්තු දෙන දීශයක් ගන්න මුකද එක ඩබල් බොයිල් කරන්න ඕනිි තෙල්ල එක හදාගන්න ඉතිං ඒහිදා මුලින්ම්ම ගද්ධම රස්නට රොත් දෙන දීේශයක්රි භාජනයන් කරිගන්න අමතක් කරන්න තෙප දැන් අපි මේ උුහල් පෞඩර් එකට පිරිසිදු පොල්තෙල් මේස් හැඳි තුනක් දාගන්නවා එහෙමන් ැත්තං ඕල එක පාරම ගොඩ ප්‍රමාණයක් හදාගන්නවා නම් මේස් සහැඳි හයක ප්‍රමාණයක් වගේ ගන්න පුොළුවන්. මම සත්‍යයකට වගේ හදාගන්න හින්දා මේ සැඳ තුොනක ප්‍රමාණයක් තමයි අරගන්න ඉතිං මේ සැඳ තොනක ප්‍රමාණය උළුහල් පෞරටිකට දාලා හොඳට මිශ්්‍ර කරගන්න ඕනේ එතකොට හොඳට දියවෙලා හොඳ උක්කු තෙල්ලෙ එකක් වගේ හැදෙනෝ. ඊට පස්සේ එන්ඩරුතෙල් තමා මේකට හොඳටම ගැලපෙන්න්නේ තින් මංඟවද න්ඩරුතෙල් නැතිහින්දම විටමින්නේ ඔයල් තමයි දාගන්න. ඉතිං ඒකෙන් තේහැන්දත් දාගන්න. විටමිින්න්නේ ඔල්ලෙ කාරේ කැප්සිියුල්ල කාරි එඩරුතෙල් හරි මනාහරි මේ සහැඳ එකක් තමා දාගන්න. පොල්තෙල් මේ සහැඳ තුන්ට එදුතෙල් මේසහැඳ එකයි. මේටික ඔක්කොම හොඳටම කලවන් කරගන දියකරගන්න එක තමයි ඊට පස්ස කරන්නේ. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට වතුර දාලා. වතර ටික රත්වනක උතුරවා ගන්න වතරයක රත්තේගෙන උතුරගෙන එද්දි අපේ තෙල්ලක අපි ඒකින් තියලා ඩබල් බොයිල් කරගන්න තමයි දැන් හදන්නේ. ඉතින් මගේ වතයක රත්වේගෙන එනෙහින්ද මන්දීසිය තියලා දැන් තෙල් එක හොඳටම ඩබල් බොයිල් කරගන්න තමයි හදන්නේ ඉතිං ඔයාලත් අනිවාරෙන්ම රසනට ඔරොත්තු දෙන දීශයකරි භාජනයක් කර මේ වෙනුවෙන් ගන්න නැත්තන් ඩබල් බොල් කරද්දි සම්මහර දීශතියනෝ පුරන්න බල්නව රසනෙට ඔරොත්තු දෙන්න ඇතිහින්ද. ඉතින් දැම් මේක අපේ රසනෙනිවෙනකා හොඳට කූල් වෙනක හැඳිගාල පැත්තකින් තියෙනෝ. ඉතිං ඔයාද හිස්කප්යෙකට හරි ස්ප්‍රේ බොටල්ලෙහෙට හරි මේක දාගන්න පොළුවන් මං ස්ප්‍රේ බොට්ලෙක් තියෙනෙහින්ද. ට තමයි හදාගත්තු තෙල්ටික දාන්න ඉතින් මේ විද්‍යහයට ඕයාට පුළුවන් ඔයාගව තියනෙහිකට සතතියකට විතර මේක හදදලදාගෙන තියාගෙන පාවිච්චි කරන්න ඇත්තට මේ උළුහල් දාලා හදාගන්න තෙල්ලෙක නම් ගොඩාක් ප්‍රතිඵල තියෙනවා ඉතින් මේ උලුහාල්වලින් අපේ හිස්කබ්ල කවදාවත් ද්‍රයිවෙෙන්නෑ ඒහින්දා ඩැන්්‍ර්නං හැදෙන්න්න බලන්නවත් නෑ ඒහින්ද ගොඩාක් හොඳයි ඒවගේම කොන්්ඩ යන්න නෑ හොඳට පිරිපුන්නු ලස්සන්ට කොඩ කඩාහැලෙන ශෛනි ගතයට තියෙනවා ඉතින් ඔයාලත් අනිවාරයම මේක පාවිච්චි කරළ බලන්න ලොකු වෙනසක් තියේ ඔයාලටත් කොන්්ඩේ යනවනම් කොන්ඩෙ ගොඩක් තුනීනම් මේ ගොඩක් කොඳ ඔල් එකක් කියලා මං හිතනෝ. ඉතිං ඒවගේම දැංගි බලමු මේ ඔල් එකි පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේක සතතිකට විතර තමයි හදාගෙන තියෙන්නේ සතතියකට වඩා තියනනා නංවාලලා ෆ්‍රරිජ්ජගෙන් තියන්න. ඉතින් මේක අපි නාන්න කලින්දවසි රෑ තමයි ගාල තියාගන්න. කොන්ඩි හොඳයට පීරණවා, ටඉඳම් උඩට කොන්න හොඳට පීරගන ගැඩටික කඩාගන්න ඉතිං කලින් දවස රෑ අප මේක ගාල නිදාගන ඉඳලා පහුවදාට තමයි සෝදලා අරින්න ඕනෙ. ඉතිං අර එවලම ඔයිල් මසාජකක් කරලා එවලම නාන වගේ නෙමෙයි මේක ඒහින්දා කලින්දවස ගාලතයල තමයි පහුවනි දට කොඩ වොෂ් කරන්න. ඉතිං අපේ කොන්්ඩ සෙක්ෂන්වලට බෙදාගන ඊට පස්සේ ස්කල්ප එකේ හොඳට මේක අපි ස්කැල්පික මසාජ කරන ගමන් මේ ඔල්ලෙක් ගාගන්න තමයි තියනෙ. ඉතින් මංවාලට පෙන්නන්නම් කොහොමද මේ අපි ස්කැල්පිකේ ගාගන්න කියලා. මුොලින්මම මැදර ොද තමයි බෙදාගනින්නේ. ඉතිං අපේ අල්ලට තෙල් අරගන ස් මුදුුණේ අතහොඳට තියන්නේ සමුදන මසාජ කරන්නේ විද්‍යයට තමයි මේක ගොඩක් ඔය ඉරවාරදේ ඔළුවරදේ තියෙන ඉන්නවනම් ඔයාලට ඉරුවවාරදේ ඔළුවරදේ හදන වෙලාවට පොල්තල් අහුරක් අරගන මේ විද්‍යහයට ඔළුවවෙ තියලා බලන්න ඇත්තටම විනාඩි දාහයකින් පැකාලිකින් වගේ ටක්ගාලඒ ඔළුවරදේ ඉරුවාරදේ හොඳ වෙනවා. ඉතින් පුංචි අත්්‍යහෙතක්තවයි කිව්ව ඉතින් දැඟ බවමු, හ අපි ස්කල්ප එකගේ මසාච කරගන්න කියලමන්න ඒක නිකේ එක හිති දැඉතින් සෙක්ෂන් වල්ට කොන්්ඩේ බෙදන ගමන් හාට මෙහාහට කරන්න ගමන් හොඳ ස්කැල්ප එකක් මේ හදාගත්ත ඔඉල් එක ඇප්ලයි කරගන්න තමයි තියෙන ඉතින් මන්ද ඒක තමයි කරන්න. හොඳට තෙල් එක අපි ඔලුවට දාගත්තට පස්සේ ඇංගිලි තුොඩුවලින්ං හොඳට අපේ ස්කැල්ප එක මසාච් කරන්න ඕනේ මම කරන්න විදිහට හොඳට අපේ ඔල්ලක. ස්කල්්ප එකට හොඳට අල්ලගන්නකං ඇගිලි තුඩුවලින් හොඳට අපේ ස්කැල්ප එක මසාජ් කරගන්න. ඉතිං ඔයාලා ගොඩක් ඔයල් මසාජ කරන කෙනෙක් නං ඔයාගේ ඔලුවට දැන්ටමත්තුවයා දන්න වැතිනි අපි කොහොමද අපේ ඔළුව ස්කල්ප එක මසාජ කරගන්න ඕනි කියලා ඉතිං ඒ විදිහට කරගන්න ඒ වගේම අපේ මේ නල්ල මැද හිබැමි දෙකාතර තියන තැන නිලයක් තියෙනවා මැද ඇගිල්ල භාවිත්තා කරලා ඔයිල් මසාජයකට පස්සේ එතන හොඳදර තෙරපගන්න ඒකත් ගොඩක් හොඳයි ඒවගේම අපේ ඇගිලිත් තුොඩු එකනෙක මොද තිේලා පිරිමදිනකත් ගොඩක් හොඳයි ඒ නිලෙස් පර්ෂවද්දිත් අප කොන්ද ඔල් මසාජයකින් පස්සේ ගොඩක්හොඳ ඒකත් මේ මන්දැක්කල තියනවා ඔය සිංහල් බේත් කරන්න තැංගලම කියලා තියෙනවා කොඩ ගොඩක් ඇවෙන්න ඇගි තුඩියෙන් තොඩට කියෙලා මසාජකරපවාම ඒගත් අපේ නිලතෙරපිලා අපේ කොන්දට හොඳට ඔළුවට ඔක්සිජන් ඒ වගේම ලේගමනාගමනේ වැඩිවෙනවා කියලා. ඉති සේරගිම පස්සේ අපි දැම්ම එක පහුවදාවෙනකම තියාගන්න වන්නන අපේ ඔොලුව ඒ හින්දා ඔයාට පුළුවන් ඔයා නිදාගන්න විදිහට සාමාන්‍ය බුරුල් විදිහට කොණ්ඩයක් ගොතාගෙන හරි එහෙමන්නත්තා බන්න එකක් දාගෙන හරි පහුවදා වෙනකං මේ කොයාගේ ඔලුවේ තියාගන්න ඉතින් වන්නන් හෙමදාම්මරට කොණ්ඩයක් ගොතන හින්ද සැහැල්ලුවට කොන්ඩයක් ගොතාගන්නක තමයි දැන් කරන්නේ. ඉතිං ඔයාලරඇට කොහොමද හදාගන නිද්‍යයන්න ඒ විදදිහයට මේ ඔල් එකින් ඇප්ලයි කරට පස්සෙ තවට කොන්ඩේ හදාගන තියාගන්න පුළුවන්. ඉතිං රෑයක් එලිවෙනකං ඉඳල්ලා අපේ ඔලුවට මේක උරාගත්තට පස්සේ තමයි පහෝදාට වොස්් කරන්න ඕන අපේ. ඉතින් මං මේ විදිහයට තමයි රෑ එලිවෙනකක් ඔල් ඇප්ලයි කරල තියෙන මගේ කොන්ඩ තියාගන්නේ. ඉතිං ගොත්තලා මේ විදිහයට තියගත්හම් ගොඩක් පහසුයි ඒ වගේ මුයිල් දාන දවසට, ඔයාගේ පිලෝ එකට ඔයාගේ කොට්ටට වෙනම පොඩි රෙද්දක් දාගන්න නැත්තන් අපේ කොට්ටේ තෙල්ලුරන්න බලනවානි තෙල්ගෑනෝ නතකොට අනිදවසට නිදියන්න බැරිහින්ද. ඒ වගේම ගොඩක් අය හලතිබ මගේ අක්කි ලෝරියල් එකේ ශැම්පපුගන්න චුට්ටක් ගනන් වැඩි හොඳ ලංකාවේ ශැම්ප එකක් කියන්නෝ කියලා. ඉතින් මේ ඩෞව්ව එකේ ශැම්පපු එක න්ද මස තනකි දම් පවිච්ච කරනවා ඇත්තරම ගොඩක් හොඳයි. ඔයාගේ කොන්ඩි ඩැන්රෆ් තියෙනවන මේ ශැම්පුව එකින් ඒක ඇත්තරම නැතුවෙලා යනෝ. මේක ඩව් බ්‍රෑන්ඩ් එකේ ඔක්සිජන් මෝයිස්ච එක ඉතින් මේක ගද්දි මට චූටි ට්‍රවල් බඩි පැක් එකක් කම්බනා ඒ ඉන්ටර්න් ්‍රෙප්පයා ශැම්පුව එක ඉතිමන් දන්න මේක ලොකු බොට එක තියෙනවද එහෙමත් නැත්තාං. මේක අයාලගේ ප්‍රමෝශණ එක කඳුන්වා දීමක්ද කියලා. ඉතින් දන්නගෙනෙක් කියන්න මේක පාවිච්චි කරන්නයි ඉන්න නම් ඇත්තට ම පාවිච්චි කරනවා මේක ගානේ හැටියට ඇත්තටම ලංකාව ගාන්නට ගොඩක් හොඳ ශැම්ප එකක් කියලා මං හිතනවා. ඒ වගේම වෙනේ වගේ වගේ මේ ශැම්පයක ක්‍රීමි ගතිය නෙමෙයි තියෙන්නේ. ඇත්තරම ජෙල් බේසි එකක් වගේ තමයි තියෙන්නේෙ. ඇත්තර මේක ස්මල්ලිකත් ගොඩක් හොඳයි. ි කොන්ඩි ෝොස් කරට පස්සේ හරිම නැවම් සුවඳක් අපේ කොන්ඩෙන් එනවා ඒ වගේ මර පෘතිම වර්ණක කිසිම දෙයක් නෑ ජෙල් සම්පූර්න්නන් වතුර විදියට තමයි මේ ශැම්ප එක තියනෙ. ඉතින් ඔයාලත් අනිවාරයම මේ ඩව් එක ඔක්සිජන් මෝයිස්ච ශැම්ප එක ට්‍රයි කරල බලන්න ගොඩක් හොඳයි. ඔන්න ශැම්ප එකක් හොෙන ඔයාට තමයි මංගේ කිව්වෙන් නැතුවම එක ප්‍රමෝෂණ එකක්වත් ඇඩ්ිකක්වත් නෙමයි මන්සල්ලියෝලට තමයි මේක් ගත්තේ. ඉතින් පහුවනිද මමේ කොන්ඩ වෝෂ්කරාට පස්සෙේ ඉතින් පෝයදාටම කෝඩි කපන්න තමයි ඉන්න චොට්ටා අගිසින්. ඉතින් මේ පහුවනිද මන්දැ ඔයිල් දාලා ශැම්පපු කරලා කන්ඩිෂන් කරලා ෝොෂ්කරාට පස්සේ කෝඩෙ තියෙන විදහ තාමත් කෝඩි චොට්ටක් විතර තෙතයි සම්පූර්ණම වේලිලා නෑ. ඉතින් ගොඩක් හොඳ ශයිනිගත්තියක් ඒ වගේම කඩා හැල්නසේල්ගි ගත්තයක් තියෙනවා කියලා හිතනවා. ඉතින් ඇතටම ඔයාටත් කොන්න ගැන ගොඩක් ප්‍රශ්න තියනානං අනිවාරම මං මේ කියප එක ඔය ට්‍රයිකරල බලයි කියලා මං හිතනම්. ඉතින් මේ බලන්න ගො නාලිවෙරලා කෝඩි පේරුවත් කොන්ඩ එකහක් වගේ තමයි ගේිය හෙම කොඩ ගියත්න ඉතිං ඇත්තටම ගොඩක් හොඳයි ඔයාලා ට්‍රයිකරල බල්ල අනිවාරම මාත්‍යක ප්‍රතිඵල පෙතාගන්න අදට මංගේන් එන්නම්ගලහැමෝ පරිස්සමඟින්ද?